මෙවැනි සන්දර්භයක අපි දන්නවා අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා අපේ රටේ අයවැය ගැන ඒ වගේම අපේ රටේ අයවැය පිළිබඳව සාකච්ඡාවේදී ස්ත්‍රීන් පිළිබඳ කාරණේ නැත්නම් ස්ත්‍රීන් සංවේදී අයවැයවල් ඉදිරිපත් වෙලා තියෙනවද ලෝකයේ තියෙන එවැනි සංකල්ප අපේ රටේ පාවිච්චි වෙනවද වෙන්නේ නැත්නම් ඇයි අනිත් එක ලෝකෙම ගත්තත් බොහෝ දුරට මේ අර්බුදයේ ගිලලා ඉන්නවා මොකද කාන්තාවන් පිළිබඳ සංවේදී අයවැයවල් ප්‍රාදේශීය ආණ්ඩු මට්ටමේ සමහර තැන්වල පරීක්ෂාවට සහ අත්හදා බැලීමට ලක් වෙලා සාර්ථක වෙලා තියෙනවා රටවල් විතර ගත්තොත් එහෙම ඒත් ඉතාමත්ම සුළු රටවල් ප්‍රමාණයක මොරොක්කෝ වගේ රටක් සාර්ථකත්වයට ගිහින් තියෙනවා නමුත් පොදුවේ ගත්තට පස්සේ මේ අර්බුදයේ ලෝක මට්ටමේ අර්බුදයක් ස්ත්‍රීන් පිළිබඳ කාරණය තවමත් ලෝකයේ ධනේශ්වර ක්‍රමය ආරම්භ වුණු ප්‍රාරම්භක ප්‍රාග්ධන සමුච්චන අවධියේ තිබුණු මට්ටමේ මයි තම තියන්නේ. එකන ධනේශ්වර ක්‍රමය තුළ හෙමනම් තුෘෂ්ටිවාදීමේ වශයෙන් යම් ආකාරයකට විමුක්තිය ලබල තියෙන්නේ පිරිමි මිස ගැහැනු නෙවේ. මේක දෘෂ්ටිවාදීමේ වශයෙන් හැම ගෙදරකටම රිංගලා තියෙනවා හැම පවුලකටම රිංගලා තියෙනවා. දැන් මොකද්ද මේ දෘෂ්ටිවාදීමේ වශයෙන් කියලා කියන්නේ? සරල කාරණකින් මම පැහැදිලි කරන්න මොකද දෘෂ්ටිවාදී පිළිබඳ කාරණේ අපි දැන ගැනීම අතිශයින්ම වැදගත්. දැන් ගත්තොත් එහෙම මේ කාටර කියන්න පුළුවන් පිස්සුද මේ ස්ත්‍රීන් තමයි මූලික. ගිවල්ල තියන් තීරණ ගන්න ඒ කට්ටිය. ඔව්. අපේ ගෙදරත් එහෙමයි. සියලු තීන් තීරණ ගන්නේ මගේ පෙම්වතිය. ඒ ගැන කිසිම වාදයක් විවාදයක් නැහැ. මං හැමතිස්සම එයාට එයන් අහල තමයි උදාහරණයක් විදිහට අද උදේ මට සරමක් අඳින්න ඕනි කම තිබුණා. මේ දවස්වල මලයාලම් චිත්‍රපටි බලන හින්දා මං හරි ආසයි සුදු සරම ඇඳලා තද කමීසයක් උඩට අඳින්න. කේරළ අභාෂි. කිව්වපා ඔය යන්න හදන්නේ වෙන වැඩකට ඔයා දේශපාලනයට ඔහොම ගිලා ඇඳුමින්ම යන්න පුළුවන් එපා මම කැමති නැහැ. ඉතින් බොහොම සුචචකීකරු මේ මිනිසෙක් විදිහට මම කලිසම ඇඳගත්තා. හැබැයි ජීවිතේට එයා කියන්නේ අල්ලපු ගෙදරට අපේ ගෙදර මං කියන දේවල් වලින් උඩ ගම්ම යන්නේ නැහැ කියලා. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි ඒක එළියට නොකියන්නේ? කවදාවත් කියනවද එයා අයියෝ දම්හරි නෝන්ජලයෙක් මම කියන දේවල් වලට කට්ට වහගෙන හා කියන ඇත්තම කතාවත් ඒක මම හා කියනවා ඇත්තම කතාවත් ඒක මම හා කියනවා මං අම්මටත් එහෙමයි ඒ කාලේ මට අම්මා දන්නවා මම හා කිව්වට නොසන්ඩාල මිනිස්සෙක් කියලා හරි මෙයා ඒක දන්නේ නැහැ හරි ඉතින් මේ මම හැමදේ හැබැයි වංචාවකට නෙවෙයි මං හරි ආසයි හා කියන්න මං හරි කැමති ගැහණියකට බයෙන් ජීවත් වෙන්න මොකදකට හේතුව තමයි මන් දන්නවා මගේ ජීවිතය මුලත් ගැහැණියක් කියලා. හරි. ඒක මම දන්නවා. අපේ ගෙදර තත්ත්වේ ගොඩක් වෙනස්. අපි 10 දෙනෙක් අපේ අම්මට හම්බ වුණා. තව දෙන්නෙක් හදාගත්තා. ඒතර 12 දෙනයි. අපේ අපච්චි තමයි වින්නඹ වැඩේ කරේ. අපි හැමෝගෙම පිකිනිවල කපලා තියෙන අපේ අපච්චි ගෙදර කාගේවත් මං හැමදාම කියනවා මේක පූලං ඇවිල්ලා හරිමේ නැහැ. හොඳ පිකිනි තියෙන්නේ අපි 10 දෙනාටම. ඒක ගැන වාද විවාද නැහැ. ඉතාම හොඳ ඒවා මේ බුද්ධික සහෝදරයා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම පැත්තක් අපේ ගෙදර තිබුණා. ගම ඉතින් එහෙම නැත්නම් කියන්නේ ගම ග්‍රාමයයි ගම පසුගාමි. හැබැයි අපේ අපච්චි වින්නඹ වැඩේ කරලා තියෙනවා. හරි. දැන් මේ දෘෂ්ටිවාදයේ ඇතුළත තමයි සිද්ධ වෙලා තියෙන්නේ මගේ අනසක මට අනසක ගේන එක්කනාට අල්ලපු ගෙදරට කියන්න වෙනවා එයාගෙන් අහන්න නැතුව කිසි වැඩක් අපේ ගෙදර කරන්න බෑ කියලා. මගෙන් කිසි දෙයක් අහන්නේ නැහැ. මෙන්න දෘෂ්ටිවාදය. ඒකනේ දෘෂ්ටිවාදයේ ඇතුලේ පිරිමියා බලවත්. ඒ දෘෂ්ටිවාදයේ සාර්ව මට්ටමට ගියාට පස්සේ අතිශයින්ම බලවත්. ඒ නිසා තමයි දැන් මෙතන ඉස්සලා කතා කරපු සහෝදරි කියනකොට කාන්තා ඇමතිනියක්වත් නෙවෙයි කාන්තා අමාත්‍යංශයේ බාර වෙන්නේ කියලා. මම තවතරතුරක් දෙන්න 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරනකොට අපේ රටේ හිටිය අගමැතිනියක් හැබැයි ව්‍යවස්ථාව පරීක්ෂා කරලා බලන්න එක ස්ත්‍රී වචනයක්වත් එකේ තියෙනවද කියලා අගමැතිවරිය පාවිච්චි කරේ අගමැතිවරයාගේ බලතල
මන්ත්‍රීවරියෝ තාමත් අපේ ආණ්ඩු ව්‍යවස්ථාවનું පාවිච්චි කරන්නේ මන්ත්‍රීවරුන්ගේ බලතල. ඒ කියන්නේ දෘෂ්ටිවාදීමේ වශයෙන් ඔය කියන සාර්ව මට්ටමේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගත්තා. පහළම මට්ටමේ තත්ත්වයේ ගත්තත් ස්ත්‍රී පිළිබඳ ප්‍රශ්න තියෙන ඉතාමත්ම නරක තැනක. ඒක අපි පිළිගන්න ඕනේ. එතකොට මේ තත්ත්වය මෙච්චර කාලයක් ඇයි ඇදගෙන එන්නේ? උදාහරණයක් විදිහට 2021ත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා නම් වාර්ෂිකව ඉදිරිපත් කරන අයවැය ලේඛන තුල අඩුම ගානේ අලංකාරිකයක් විදිහට වත් ස්ත්‍රීන් සම්බන්ධ කාරණේ නැත්නම් ස්ත්‍රීන් පිළිබඳව සංවේදීතාවය නැත්තේ ඇයි කියන එක බොරුවට හරි මම කියන්නේ. බොරුවට හරි අරම රවටන් හරි මේකක් නැත්තේ ඇයි? මේකෙන් පෙන්නුම් කරන්නේ අර දෘෂ්ටිවාදීමේ කාරණේ ඉතාමත්ම බලවත්. මේකට නම් අවශ්‍යයි සමස්ත සමාජයටම දැවැන්ත ඥාන මීමන්සාත්මක විකණ්ඩනයක්. ඒ කියන්නේ එපිස්ටමොලොජිකල් රප්චර් එකක් ඕනේ. මේක කැඩෙන්න ඕනේ. පැරඩයිම් ෂිෆ්ට් එකක් ඕනේ මේකට. මේක හරි අමාරුයි. මේක නැතුව ගලවන්න බෑ මේක. ඒක බරපතලයි.